හිමාල් ටැහැරුණේ පාන්දරමය. ඇහැරෙද්දිමයට අමුත්තත් දැනුනේ. රෑ නිදාගනිද්දි ඇඳෙවුන් විමුත්ති නැත. හිමාලගේ පපුවට මොකද්දෝ ගැස්මත් දැනුනේ. ඇහැ සිතුවේ අම්මා උදේ විමුක්තිය ඇහැරවා ගන්නට ඇතැයි සිතාය. ඒත් කාමරේ දොර වැසුණු ගමන්නේ ඇඳෙන් බසින්ම දුටු දසුන හිමාලගේ බඩ පපුව දවා දැම්මේය. ඇහැ කොතරම් බිය වූවාද කිවහොත් හිමාලි පපු ඇවිලෙද්දීම ඒ දෙස බලා උන්නාය. විමුක්ති කොට්ටයත් රෙද්දත් නැඳපාමුල දමාගෙන නිදා උන්නේ. රෑඳේ නිදාගත් විමුක්තිය ඇඳ පාමුල රෙද්දක් දමා නිදා කෙරෙව්වේ කවුරුන්ද? විමුක්තිම සිතා ඇඳෙන් බැස්සාද? ඒ සිදුවීම ඒ තරම් හොඳ එකක් නොවෙතැයි ඇයට සිතුනේ. මේ තරම් සීතලේදීත් විමුක්ති සැප ඇඳෙන් බැස බිමට ආවේයයි. හරියට සිහියක්වත් නැති විමුක්ති ඒ තරම් දෙයක් කළේ කෙසේද? එසේ කළේ තමා සමග තුරුල්ලි ඇඳේ නිදාගන්නට අකමැති නිසාද? හිමාලට ඇලෙන්නට තරම්ය. ඔයා ඇයි එහෙම දෙයක් කළේ? හිමාලි එහෙමම බිම විමුක්ති ගිහ ඉද්දර ඉඳගත්තාය. නෑ, ඔයා එහෙම කරන්නේ නෑ. කොට්ටෙත් එක්ක බිමට වැටෙන්නේ නැති. හිමාලි එහෙම සිත සනසා ගත්තාය. අයියේ, ඇයි බිම නිදාගත්තේ? ආ, හිමාලි විමුක්ති අද්දරමින්ද ඔහු ඇරවමින් ඇසුවාය. නැගිටින්නකෝ, ඇයි බිමට ආවේ? හිමාලි ඇසුවේ ඇඬෙන තරම් දුකකිනි. කො හැරෙන්න, ඇයි මේ අද? මහා අමුත්තක් හිමාලට දැන්නේ. ඇගේ පපුව අසාමාන්‍ය ලෙස ගැහෙන්නට විය. අනේ දැන්වම එහෙම දෙයක් නම් වෙන්න එපා. ඇය 17 පැතුව අය. අනේ පැටියෝ, නැගිටලා මන් දිහා බලන්නකෝ. ඇයි මහා පුච්චන්නේ? විමුක්ති එහෙමම ඔහුගේ මුහුණ මත තිබු හිමාලිගේ අත ගසා දමා අනිත් තැලේට හැරි නිදන්නට වූයේ. ඇයි මේ නපුර වෙලා? මහව එපාද? විමුක්ති ආසනට හැරි උන්නේ නැත. මොකද මේ වෙලා තියෙන්නේ? පිස්සුද? ඇයි විමුක්තිව සොලවා ඇසුවේ ආවේශ වූයේ කුමිනි? ආදරේදී අසීමිතව ඉවසි වූතු බව ඇය දැන උන්නේ නැත. ඇයගේ කෑගැසීමෙන් විමුක්ති හැරි බිම ඉඳගත්තේ. ඇයි බිමට ආවේ? මාත් එක්ක මෙච්චරකල් නිදාගත්තේ. අද මොකද? එහෙට පිළිතුරු බඳිනු වෙනුවට විමුක්ති හිමාලි දෙසම බලා උන්නේය. ඒ බැල්ම අමුතුය. ඇයි ඔහොම මන් දිහා බලන්නේ? මං බය වෙනවනේ පැටියෝ. දන ගාගෙන විමුක්ති ළඟට ආ හිමාලි ඔහුගේ කිලවටා දෑත් තවා ඇසුවාය. පුදුමයකට මෙන් විමුක්තියගේ දෑතම දමා ගසා දමා ඒ වන විටත් වහිමින් තිබූ වැස්ස දෙස කවුලුවෙන් බලාගත්තනම් බලා උන්නේ. ඒ මොහොතේ ඔහුගේ මුහුණේ තිබුණේ පුදුමාකාර සිරියාවන්ත පාටකි. පෙරදා රැයෝ ඇතම් දේව යන්තමට මෙන් ඔහුගේ මතකයේ තිබුණි. ඒ පුංචි දරුවකගේ මතකයට සමාන එකකි. ඇයි මේ වැස්ස දිහා හරි ආසාවෙන් බලා උන්නේ? හිමාලි සිටියේ ඇවිලෙමිනි. ඔතන ඉන්න එපා, පිනිබානවා. එන්න ඇඳට. තාම උදේ වෙලා නැහැ. විමුක්ති හිමාලිගේ කතාව අසාවේ නැත. ඔහු පුදුමාකාර ආශාවකින් වැස්ස දෙස බලා උන්නේ. ඇයි යා බිමට ආවේ? හරියට මොනවා හරි දැනිලා වගේ. මාස දෙකක් මට තුරුලෙලා අගේට නිදාගත්තා. අනේ රත්තරන්, වෙනස් වෙන්න නම් එපා. මං මැරෙයි. පපුවේ තියෙන බලාපොරොත්තු ගොඩ වා දන්නේ. හොඳද? හිමාලේ සියල්ල අමතක කර විමුක්තිගේ බඳවටා දෑත් තවා ඔහුගේ පිටට බර වූවාය. විමුක්ති කිසිවක් නොදෙන වහින වැස්ස දෙස බලා උන්නේ. වැස්ස දිහා මෙච්චර ආශාවෙන් බලන් ඉන්නේ අර කිව මතක් වෙලාද? හිමාලි සිටිය වේගේනි. සිහියුවේ වර්ෂාවමය. ඒ සීවන්නේ කාගෙනදයි විමුක්තිට නිනව්වක් නොවිය. සක්විති කොළමින් පිටත් වූයේ පාන්දර 3ටය. ඔහු පාන්දර 6 වන්නටත් පෙර නුවරය. නුවර යහල තැන්නේ පිහිටි නන්දනියගේ නිවසගෙන සක්විති දැන උන්නේ නැත. ඔහුගේ නිවසට යන පාර අසාගත්තේ නුවර සිටිනා තවත් ඥාති සොහොයුරෙකුට කතා කරය. සක්විති උන්නේ දැවෙමිනි.
හිමාලගේ නොහොබිනා හිතුවක්කාර වැඩවලට අම්මා සම්මාදං වුවද ඔබ ඉන්දුවක්කත් කැමති නොවීය. මේ තරම් පහත් ලෙස මල්ලිගේ ජීවිතය සමඟ සෙල්ලං කරද්දි නිහඩව සිටින්නට ඔහුට නොපුළුවන් විය. මං පාන්දර යනවා බබා, මල්ලි වෙක්කං එන්න. අම්මා ඕන දෙයක් කියපුදින් මට බලන් ඉන්න බෑ. සක්විති මේදාට කීවේ මහ රෑය. අනේ වඳින්නම් මහත්තයෝ, ගිහින් එකං එන්න. ඒ ජීවිතයට එහෙම වෙන්න දෙන්න එපා. මං පාන්දර යන්නම්. ඒකි මල්ලියෝ කොහේ එක්කං ගියාද දන්නේ. මට හොයාගන්න පුළුවන්. මට හිතවත් නංගි කෙනෙක් ඉන්නවා. පුංචම්මගේ පුතා බැඳලා ඉන්න කෙල්ල. සක්විති මේ යන්නේ ඇයි කියෝ මග ලකුණු ඔස්සේය. නුවරට එද්දි පාන්දර හයය. සක්විති මාලිගාවට පඳුරක් දමා මොහොතක් කල්පනා කළේය. සක්විතර යහලා තැන්නේ නන්දනියගේ නිවස සොයාගන්නට අසීරු නොවිය. වාහනේ මිදුලේ නතර කරනති නන්දනීවත් හිමාලිවත් ඒ දුටුවේ නැත. සර්, සක්විතුව දැක කොළමින් ආ වාහනේ උන් නිශාන්ත පුදුමේ ළඟට ආවේය. පට්ට බැල්ලි වාහනේමත් අරගෙන ඇවිත් තියෙන්නේ. හිතන් නැති. මොකද්ද වාගේ නම? මං නිශාන්ත සර්, හිමාලි පුංචි නෝනා එක්ක ආවේ. හරි, ගන්නවා වාහනේ. කෙලින්ම කොළඹ, තේරුණාද? හොඳමයි සර්. මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට්ටි සේවකයෝ කාටත් වඩා මොරගොඩලාගේ අණ පිළිපදිති. 2000ක් තියෙනවා. කෑම කාලා පෙට්‍රල් ගහගෙන යන්න. හොඳමයි සර්. මං සර්. නෑ, එයාලට කියන්න ඕන නෑ. ඔයා යන්න. දැන්මම යන්න. සක්විති නිශාන්තව යවා නන්දනගේ නිවසේ දොරකඩට ලංවිය. හිමාලි කුස්සියේ සිට ආවේ රෑඳුම පිටිනි. මේ සිදුවෙන කිසිවක් ඇය දැන උන්නේ නැත. දොරකඩ වුණ සක්විතිව දැක හිමාලි ගල් ගැසුණි. හිමාලිට කතා කරගන්නට පවා බැරි විය. ඇගේ බඩ පපුව කොරවනසයක් ඇයට දැනුණි. සක්විති මේ මහා පාන්දර මේ දොරකඩට ආවේ කෙසේද? ඇයි අයියේ? සක්විති කතා නොකර ගේපුරා නෙත් ඇරියේ. විමුක්ති පෙනෙන්නට නැත. කෝ මල්ලි, විමුක්ති අයියා කාමරේ ඉන්නවා. ඇයි? ඇයි කියලා අහන්නේ? මටත් නොකිය මල්ලිය නුවර උස්සගෙන ඇවිත් කොල්ලගේ ජීවිතය එක්ක සෙල්ලම් කරන එක මෙතනින් නවත්තනවා හිමාලි. මං ආයේ කියන්නේ. හිමාලි සක්විතිගේ කටට බය වූයේ නැත. ඇය උන්නේ වෛරයෙන් පිපිරෙමිනි. විමුක්ති අයියාගේ ජීවිතයක සෙල්ලම් කරන්න මට පිස්සුවක් නැහැ. එයාව එක්කන් ආයේ පූජාවක් තියන්න. අනේ තමුසගේ මගේ පූජාව. මේ කතාබහ ඇසි නන්දනී සාලේට දුවගෙන ආවාය. සක්විතිව දැක ඇයද ගැස්සුණාය. පොඩි පුතාව නරක දෙයකට එක්කන් ආවා වගේනේ ලොකු පුතා කතා කරන්නේ. ඉගෙනීමත් පැත්තකට දාලා මේ කරන උපකාරවලට ඔහමද කතා කරන්නේ? නන්දනී කෑගසා කීවාය. කවුරුවත් මගේ මල්ලි වෙනුවෙන් නැහෙන්න ඕන නෑ. ඒක අනාථයෙක් නෙමේ. මං ඉන්නවා, මගේ ගෑණි ඉන්නවා. සක්විති කිව්වේ සංසුන් අය. අයියව එක්කන් ආවේ මම. මම ඒ වැඩ ඉවර කරලම අයියව එක්කන් ඉන්නම්. අනික මං නැන්දර කියලා ආවේ. විමුක්ති අයියගේ අම්මට කිව්වට පස්සේ තව මොනාද? හිමාලි, සක්විතිගේ ඉවසීම සීමාව පැන්නේය. මං තමුසට එකක් කියන්නම්. මට මගේ මල්ලියව බලාගන්න පුළුවන්. තමුසි කොළඹාවේ ඉගෙන ගන්න නේද? කරුණාකරලා ඒක කරගෙන යනවා. මේ ප්‍රශ්න අපි විසඳ ගන්නම්. තමුසට වඩා දහස් ගුණයක් හොඳ කෙල්ලෙක් මේ අහිංසකයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඒක මතක තියාගන්නවා. මං ජීවත් වෙලා ඉන්නකල් මගේ මල්ලිට වෙන කෙල්ලෙක් ගැන හිතන්නවත් මං ඉඩ තියන්නේ නැහැ. මේකා ඒ කෙල්ලගේ. එසේ ගියා සක්විති වේගයෙන් විමුක්ති උන් කාමරයට ඇතුල් විය. ඔහු උන්නේ ඇඳ මත ඉඳගෙනය. සක්විතිව දැක විමුක්ති පුරුදු ලෙස සිනාසුණේ. අපි අංකොල්ලෝ. සක්විති විමුක්ති ඇඳුන් කමිස සරමත් පිටින්ම වත්තම් කරගත්තේය. හිමාලි අක්ෂාවේශ වූ ලෙසින් කාමරයට ආවාය. කරුණාකරලා විමුක්ති අයව තියල යන්න. මායාව නුවර අරන් ආවේ. සක්විති සිනාසුණේ. එක බඩවැල කඩාගෙන ආපු මට වඩා තමුසට කොහොමද අයිතියක් මේක ගැන? මේක මා අසාධාරණයක්. මායි අයියව බලාගත්තේ.
කවුරුවත් තමසට කිව්වේ නැහැ නේ බලාගන්න කියලා. කේන්තියටම හිමාලයේ ඇස්සල කඳුළු පිරුණේ. මං නුවරාවේ මගේ මල්ලිව එක්කගෙන යන්න. තමසට නුවර එක්කන් එන්න කොල්ලෙක් ඕනනම් කැම්පස් එකකින් අල්ලා ගන්නවා. තේරුණා නේද? නන්දනී තිමාලිත් බලා සිටිද්දීම සක්විති විමුතුව ගෙනවිත් වාහනයට නැංගුවේ. විමුති නිකමටවත් හිසෝසවා හිමාලි දෙස බැලුවේ නැත. සක්විති දෙනෙත් ඔසවා එක බැල්මක් හෙලා එහෙමම වාහනේ පහළට පැදවුවේ. බල්ලට හොදක් වෙන්න එපා, හෙනම ගහපන්, බලන්න අම්මේ. හිමාලට හෝගා ඇඬුනේ. ඇහැ නන්දනීව බදාගෙන පුදුමාකාර ලෙස ඇඬුවාය. නන්දනී උනේද කෝපී ඉහවා ගොස්ය. කිල්ලට අද කොතරම් දුකදැයි ඇය දනී. ඒ පපුය ඇති බලාපොරොත්තු කන්ද දෙස බලද්දි අද ඕදේ නරකම දෙයකි. මේ කරපු දෙයට මං උගින් පලිගන්නවා අම්මේ, පලිගන්නවාමයි. හිමාලි පරසක්වල ගැසුවාය. ආපු ගම වාහනේ තැරලා නන්දනී හිස් මිදුල දෙස බලා කීවාය. උන්ගේ වාහනනේ, උන් කියන දේවල් අහන්නේ. ඒකනි අද බය නැතුව මෙහෙටම ආවේ. ගේ කොහම ඔයාගත්තද? අපේ මේකේ කියන්න ඇති. මං මුනාදම්මි කරන්නේ. මං එයා නැතුව කොහමද ජීවත් වෙන්නේ? කෙල්ලගේ හිත පුදුමාකාර ලෙස කැඩි ඇති බව නන්දනී දනී. ඒ හිත හැදීම ලේසි පාසු දෙයක් නොවේ. මේ අහන්න මැනික. නන්දනී හිමාලිය වත්තම් කරගෙන මෙන් ගෙතුල්ට පැමිණ ඇගේ මුහුණම දෝතින්ගෙන කතා කළාය. මේ උනේ හොඳ දෙයක් නෙමේ අම්මේ. මට හරි දුකයි. මං දන්නවා රත්තරන්, මං ඔයාට පොරොන්දු වෙනවා. මං කොහොමරි මේක ඔයාට කරලා දෙනවා. මුන් මට විමුක්තියට ලං වෙන්නවත් දෙන එකක් නෑ. තව ටිකකින් නැන්දර කතා කරමු. මං කොහොමත් කතා කරනවා. කතා කරලා මං අදම කොළඹ යනවා. මට යාව නැති කරගන්න බෑ. නන්දනී හිමාලගේ හිස අතගාමින් කල්පනා කළාය. තම දුවගේ ජීවිතයේ පැතුමක් යනු තමාගේ ජීවිතයේද පැතුමකි. මේ තරම් දුරකට වීත් ඒ බලාපොරොත්තු නැති කරගත යුතු නැත. ඔයා යන්න, මං භාරයක් වෙලාම හිට කොළඹ එන්නම්. එනවා නේද? එනවා මැනික, එනවා. හිමාලි එහෙමම ඇගේ ජංගම දුරකතනේද රැගෙන කාමරයට ගියාය. ඇය සුරම්යාට කතා කළේ අඬාගෙන. මේ ඇයි පුතේ, මේ මොකද උනේ? අයියට මොකද? මං මට එහෙම කළේ ඇයි නැන්දේ? හිමාලි ඇසීක ගසා අඬමිනි. ඔයාට මං මොනවද කළේ? ඔයා මොනවද මේ කියන්නේ? මොනවද උනේ? දැන් සක්විති අයියාවා නුවරට? ඔව්, ඇවිත් හොඳටම බැනලා කරන්න පුළුවන් හැම අපහාසයක්ම කරලා අයියාව අරන් ගියා. ලොකු පුතා නුවරාවා? මං දන්නේ නෑනේ. එයා ආවා. අනේ මං අයියව එක්කන් ආවේ එයාගෙම හොඳටනේ, පූජාවක් කරන්නනේ. ඇයි මට එහෙම කතා කළේ? මම මේ මොනවත් දන්නේ නෑ මෙනික. මම මගේ ඉගෙනීම ගැනවත් හිතුවේ නෑ. මේ අද්දකින් මං එයාව බලාගත්තේ. මං මොනවත් බලාපොරොත්තුෙන් එහෙම කළා නෙමේ. එයාට තිබ්බ ආදරේටයි. කියවෙන්නට ගිය දේ ගිලගෙන යලිත් හිමාලි ඇඬුවාය. මේ ගෙදර පිරිමියෙක් නැහැ කියලා දැනගෙන එයා අම්මටයි මටයි අර විදියට අපහාස කළේ. මං අයියව බලාගත් එකටද එහෙම කළේ? එහෙම කරන්න ලොකු පුතාට අයිතියක් නැහැ. ඔහ අයියාගේ වැඩ නෙමේ. එයාව මේ හදිස්සියේ නුවරේවන්න ඇත්තේ මේ දා. මං මොකට දහනවා අයියව බලාගන්නේ? ඒකට රත්තරන් කෙල්ලෙක් ඉන්නවලු. එයා ඉන්නකල් අයියට කාටවත් කිට්ටු වෙන්න දෙන්නේ නැලු. ඒ බැල්ලි තමා කොහේ හරි ඉඳන් මගේ දරුවන්වත් මගෙන් බිඳවන්නේ. මේදත් ඒවට හවුල්. ඉන්න මං කතා කරන්නම් දැන් එයාට. එපා නැන්දි, මං නුවර ඉන්නම්. මං ආයේ එන්නේ නැහැ. ඇවිත් එහෙම දේවල් අහන්න බෑ. අම්මත් ගොඩක් කලකිරිල ඉන්නේ. එයාටත් හොඳටම බැන්නා. මට එහෙම තියාගෙන කොළඹ ඉන්න බෑ නැන්දි. මං ඉගෙන ගන්නවත් කොළඹ ඉන්නේ නැහැ. හිමාලි කිවි කපටිකමනි. මේ ගමන සිදුවිය යුත්තේ සුරම්යාගේ ආශිර්වාදයේ පිටය. එහෙම කොහමද? මෙතන මගේ දරුවා ගැන තීරණ ගන්නේ මම. ඔය කියන බැල්ලිට මම ගහලා එළිව්වේ. ඒක නිසා තමයි මේ ඔක්කොම. ඔයා පිටින් ඔයවන්නේ ඒ තරහා. ඔයා අදම ඉන්න ඕන, අදම.
දැන් මම නිශාන්ත එක්ක ඉන්න. අයියා අපුගම වාහනේ කොළඹ ඇරියා. මා මට වාහන ඕන නෑ නැන්දේ. මං පාරේ බස් එකේ ආපු කෙල්ල. හිමාලි කිව්වේ සුරම්යාගේ කෝපය වැඩි වෙන ලෙසිනි. ලොකු පුතා එහෙනම් එච්චර බාල වැඩක් කළා. මට මේ පූජාව තියාගන්න දුන්නා නම් එහෙම දෙයකින් සෙතක් එන නිසා ඒක අමාරුවෙන් කරන්න ගියේ. ඔය ලබන සතියේ මේ පූජාව දාගන්න මමයි අයියාව එවන්නේ. හිමාලයේ පපුවට කුරිරු සතුරක් දැනුනේ. මං සක්විති අයියටයි මේ දක්කටයි වරදක් කරලා නැහැ. ඇයි අර බැල්ලිවෙන ඔළුවේ තියාගෙන ඉන්නේ? ඕකේ කොහේ හරි මේ අවටම ඇති. තියෙන මායම් ඔක්කොම දාලා කොල්ලව අල්ලගෙන ඌව පිස්සු යටෙව්වා. දැන් ඉතින් කොල්ලත් විඳවනවා. මං ඒ මොනවද දන්නේ නැන්දේ. මට දැනගන්න ඕනෙත් නෑ. මං කලේ ඔයා කරපු දේවල් මං දන්නවා පුතේ. අයියා බෑන්නේ හරි කැත විදියට. මට අම්මට මූණ දෙන්නත් ලැජ්ජයි. මං මගේ ගෑනුකමත් අමතක කරලා අයියාව බලාගත්තේ. එයාව එහෙම කවුරු හරි බලාගන්න ඕන නිසා. ඔයා දැන්ම මෙන්න වාහනයක් හයර් කරගෙන එන්න. මං සල්ලි දෙන්නම්. දැන්ම මෙන්න. ඒත් නැන්දේ, ඔයාට මම කියන්නේ ඔයා දැන්ම මෙන්න. බලමුකෝ ඔය එක එක බැල්ලිලාට පොඩි පුතාට ලඟ වෙනවත් පුළුවන්ද කියලා. සුරම්යා දුරකතනේ තිබී කෝපේනි. ඇයට ඇත්තටම ඉහිලුන් නැති විය. සක්විතිර ගන්නට පෙර ඇය ගත්තේ මේදාටය. මේදා, මං අම්මා කතා කරන්නේ. ඒ වචනවල තිබූ තදගතියට මේදාගේ පපු හිරවිය. සක්විතිගේ ගමනින් කුමක් හෝ වන්නට ඇති බව ඇය දනී. ඇයි අම්මේ? ඇයි අම්මේ කියලා අහන්නේ? ඔයා දන්නේම නැහැ වෙච්ච දේනේ. තම නැන්දනිය අද කතා කරන්නේ කවදාවත් නැත්තරම් තරහින් බව මේදා දනී. මොනාද අම්මේ? කවුද ලොකු පුතාව නුවර ඇරියේ? අවසානට මේවල වරද තමා පිට පැටවෙන බව මේදා දැන උන්නාය. ඇයි කොහොමත් තුන්නේ මේ අවලාද බාරගන්නට වේවීය. මං අම්මේ සක්විතිව ඇරියේ නෑ. සක්විතිට මම එහෙම අරක කරන්න මේක කරන්න කියලා වයින් කරන්නෙත් නෑ. මල්ලිගේ ට්‍රීට්මන්ට් තියෙන නිසා එක්කන් ඉන්න ගියේ. මටත් හොරෙන්. ඒක මං දන්නේ. මල්ලිව බලාගත්තේ සක්විතිනේ. එයාවත් නොදැන මල්ලිව නුවර එක්කන් ගිහින් කියලා එයා වුණේ ලොකු හිති අමාරුවකින්. ඔව් අර පට්ටන්දර බැල්ලි කොල්ලව ඒකෙකි ගුබ්බෑමට එක්කන් ගියා නම් ඔයාලා හරි සතුටින් ඉඳි. මේ අහිංසක කෙල්ල මල්ලිට පූජාවක් තියන්නේ එක්කන් ගියාම හරි රුදාව. මේ පවුලේ ඉන්නව නම් මේදා මේ පවුලට හතුරුකම් කරන්න එපා. තේරුණාද? මේදාගේ ඇස්සල කඳුළු පිරුණේ. ඇයි මේ වචන ඇත්තරම් බලාපොරොත්තු වෙයේ නැත? මං දැනවත්තු අම්මේ, මේ පවුලට මං අබමල් රේණුවක තරම් හතුරුකමක් කරලා නැහැ. අම්මා හිතන් ඉන්න විදිය වැරදි. ඒක වෙන්නේ නැති අර හිඟන බැල්ලිට උල්පන්දම් දුන්නේ. අද මල්ලි මේ තත් ඉන්නේ ඒ නිසා. අද කොල්ල ඔය තත් ඉන්නේ ඔයා නිසා. මේදාට කියන්නට කටට ආවේ ඒය. ඒ කෙල්ල කොහේ ඉන්නවද කියලාවත් අපි දන්නේ නැති කොට අම්මේ. නිකම් බොරු කතා කියන්න එපා මේදා. නැත්තම් ඔයාලට තියෙන රුදාව මොකද මේ කෙල්ල මල්ලිව බලාගත්තම? මේදා කතා කළේම නැත. දිගින් දිගට කතා කරගෙන ගියොත් වන්නේ ප්‍රශ්න දුරදිග ගොස් මහගෙදරට පය තබන්නට පවා හිරිගිත වීමේ. අම්මට දැන් හිතෙන දෙයක් කියන්න. එක දෙයක් විතරක් කියන්නම් අම්මේ. මං සක්විතිර පස්සේ ආදරේ ඔය කොල්ලට. ඒකට කරදරයක් වෙද්දි බලා ඉන්න බෑ. ඒ තරම් අපිටත් කැක්කුමයි. මේදාට ඇඬුනි. අද නෙමේ, අම්මට කවදාරි ඒක තේරෙයි. මේදා ඔය ටික කියා දුරකතනේ තැබුවාය. ඇයි එහෙමම දරුවාද කරපින්නාගෙන ඇඬුවාය? උඹට ගහලා ගහලා එළියට දාපු ගෑණි අදටත් උඹට වෛර කරනවා. පුදුමයි. ඒත් නංගේ, මම උඹට අද පොරොන්දු වෙනවා. උඹට මං කවදාරි උඹේ අයිති අරන් දෙනවා. උඹේ බඩේ ඉන්න දරුවා විමුක්තිගේ නම් මං කවදාරි උඹ වෙනුවෙන් මහගෙදර දෙවනත් වෙන්න කෑ ගහනවා. මේදා දෙනෙතින් කඳුළු රූරා වැටෙද්දි වාශාර සිතින් කීවාය. දැන් සක්විති ඉන්නේ විමුක්තිව රැගෙන බව මේදා දනී. ඇය සක්විතිට කතා කරන්නට ගියේ නැත. එහෙත් මේ ඇමතුම විසන්දි වූ විටම සුරම්යා ගන්නේ සක්විතිර බව මේදා දනී. විමුක්ති ගැන මෙන්ම ඇයට සක්විති ගැනද පුදුමාකාර දුකක් දැනුනේ.